කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. දෙදහස් විසි හතර ජනාධිපතිවරණය හෙටයි. ඒ සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. මෙවර ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 1,71,40,354ක්. හෙට පෙරවරු හතට ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතයි. ඊට අදාළ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. දෙදස් විසි හතර ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සහ අදාළ ලිපිද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ DSN නායක විද්‍යාලයෙන් ආරම්භ වෙනවා. අද උදෑසන ඒ සඳහා කටයුතු ආරම්භ වෙන අයුරු තමයි මේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම සියලුම ඡන්ද මධ්‍යස්ථාන 1204ක් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ සියලුම මධ්‍යස්ථාන සඳහා රාජකීය විද්‍යාලයෙන් සහ DSN නායක විද්‍යාලයෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු අද දිනේ සිද්ධ වෙනවා. පොලිසිය විසින් සියලුම ස්ථාන සඳහා ආරක්ෂාව සපයා දෙනවා. ඒ වගේම සියලුම ඡන්ද මධ්‍යස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාවත් පොලිසිය ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ලබා ගන්නා බව අපි විදිහට නැවත වාරයක් ඉදපත් කරමු. අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 636කට අවශ්‍ය කරන නිලධාරීන් යොදවලා ඒ සියලු නිලධාරීන්ට අදාළ පාසුකම් සපයලා මේ වෙනකොට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිද්ධ වෙනවා ඡන්ද පත්‍රිකා සමග. ඡන්ද මධ්‍යස්ථාන අපේ තියෙන 577ක් දිස්ත්‍රික්කේ පුරා ඒ 577ට අදාළ ඡන්ද පෙට්ටි සහ අනිකුත් ද්‍රව්‍ය ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතින් සමග නිකුත් කිරීමේ කටයුතු තමයි මේ වෙනකොට සිද්ධ වෙන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටවලා තිබෙන ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලීය මධ්‍යස්ථානයේ ඉදිරිපිට තව මා වේලාවේ රැඳී සිටින්නේ. අද උදෑසන කාලයේ සිට මෙම ස්ථානයේ සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඡන්ද මධ්‍යස්ථාන කරා ආරම්භ වුණා. දැඩි පොලිස් ආරක්ෂාවක් මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවටම අපට දක්නට ලැබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 330ක් සඳහා ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් පෙරවරු 7:30ට ඔවුන්ගේ පත්වීම් ලිපි ලබාගෙන දැනට 6 දෙනෙක් පමණ අනිකුත් ද්‍රව්‍ය ලබාගෙන ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් වී ගොස් තිබෙනවා. ඉතිරි අය ඒ බඩු බාර ගනිමින් සිටිනවා. අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 292ක් පිහිටුවලා තිබෙනවා. අද උදෑසන 8 වෙන විට එම ඡන්ද මධ්‍යස්ථාන 292 සඳහා ඡන්ද පෙට්ටි ඡන්ද දායක ලයිස්තු සියල්ල අපි නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගැටලු කිසිවක් වාර්තා වෙලා නැහැ.
මානවර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට නිකුත් කිරීම අවසන් වෙමින් පවතිනවා. පොලිසිය සම්පූර්ණ ආරක්ෂාව සපයලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හවස දෙක පමණ වෙන විට මධ්‍යස්ථානවලට මේ සියලුම ජේෂ්ඨන්ද ස්ථානාධිපතිතුරුන් ගියන් පසු උන්ගේ කාර්ය මණ්ඩලය හෙට දිනේ කටයුතු සඳහා සූදානම්ද කියන එක අපි නිරීක්ෂණයක් කරලා විස්තර ලබා ගන්නවා. ඒ වගේම අපි තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට දිනේ හවස 4:00 කාල වෙනකොට ආරම්භ කරනවා. කාගෙද? හෙට පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 532ක් සඳහා ඡන්ද පෙට්ටි රැගෙන යෑම අද උදෑසන නුවරඑළිය ගාමිණී ජාතික පාසලෙන් ආරම්භ කරනු ලැබුවා. නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ගාමිණී ජාතික පාසලේ පිහිටි ප්‍රධාන නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ මගින් ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ යොමු කිරීම සිදු වෙනවා. ඒත් එක්කම දවල් 12 වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු ජේෂ්ඨ ඡන්ද ස්ථානපතින් තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානක ගමන් කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. උදේ 7:00 හරියට මැතිවරණය අදාළව ඡන්ද විමසීම් කටයුතු ආරම්භ කරන්න. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙකුගේ මැතිවරණ රාජකාරී තහනම් කර තිබෙනවා. ඒ දේශපාලන පක්ෂ ප්‍රවර්තනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වල නිරත වූ බවට පැමිණිලි ලැබීමත් සමගයි අදාළ පිරිස අතර ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුද සිටින බවයි හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී MP සුමනසේකර සඳහන් කළේ. මේ අතර නිහඬ කාල සීමාව තුළ මැතිවරණ පැමිණිලි 100ක් ලැබී ඇති බවයි පැෆ්‍රල් සංවිධානය පවසන්නේ. අපිට මේ නිහඬ කාල සීමාවක් අපිට දින දෙකක් පැය 48ක නිහඬ කාල සීමාවක් මැතිවරණ නීතියට අනුව අපිට තිබෙනවා. මේ කාලය තුළ පැමිණිලි 100ක ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා තිබෙනවා. මේ නිහඬ කාලය තුළ වාර්තා වෙලා තියෙන සිදුවීම් අතර ගත්තොත් ප්‍රධාන වශයෙන්ම අපි දකින්නේ සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම මැතිවරණ ප්‍රචාරයේ යෙදීම. මේ වෙනකොට අදාළ සමාජ මාධ්‍ය පිටු හඳුනගෙන තිබෙනවා. මැතිවරණ අනතුරුවත් මේ නීතිය නොසලකා හරිමින් ක්‍රියා කරපු සමාජ මාධ්‍ය පිටු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අපි අවධානය යොමු කළා තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නැතිනම් ලංකම පිහිටි තැපැල් ස්ථානයට ගොස් ඒවා ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 1,69,31,398ක් බෙදා හැර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ. මේ අතර කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නිසි ලෙස සිදු නොකළ තැපැල් සේවකින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 950ක් පමණ එලෙස නිසි ලෙස බහර දී නොමැති බවට තොරතුරු වාර්තා වන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.